මේ කළු සුදු අතර ප්‍රෝග්‍රෑම් එකේ දෙවැනි එපිසෝඩ් එක. එදා අපි ගලෙන් බඳුන වලට ගියා පුබුදුහම්මේ. හැබැයි අද පුබුදු ඇවිල්ලා ඉන්නවා අපි බලන්න. ඇයි මෙච්චර දුර ගියාන අපි හම්බෙන්න? කළු සුදු අතර හින්දා ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒ වගේම අයියලාට ගොඩක් ස්තුතියි මේ වැඩේ මම හොයාගෙන ඇවිල්ලා ඒ ඉස්කෝල බලාපොරොත්තු ඇවිල්ලා මේ වැඩේ පටන් ගත්තට කල්බැදිලා තිබ්බේ දැන් අලුත් ජීවිතයක් පටන් ගන්න ආරම්භ කළා තියෙන මොකද ගොඩක් දෙනෙක් කතා කරා යුකේ යුඑස්ඒ කැනඩා ඕස්ට්‍රේලියාව කොරියාව ජපානය ඉතින් අපේ එහෙ ඉන්න ශ්‍රී ලාංකිකයන් ඇත්ත වශයෙන්ම ශ්‍රී ලාංකිකයන් ගොඩක් ලංකාවේ කට්ටියත් කතා කරා උදව් කරන්නම් කියලා මගේ නිර්මාණය වෙළඳපොළට යන මට්ටම දක්වා උදව් කරන්න මේ වෙනකොට මේ ෆේස්බුක් එකේ ලක්ෂ දෙකකට වැඩි මේක බල්ල දිනවා 10,000කට වැඩි ෂෙයා කරලා දිනවා මේ වෙනකොට දැන් වගකීම් තු නිලධාරි කවුරුවත් කතා කරලා නැද්ද මේක දැන් ලක්ෂ දෙකකට වැඩි බල්ල දිනවා දේශපාලනය කියන දේශේ පාලනය කරලා ගොඩ ගන්න එක ඉතින් රටක් වශයෙන් වදන්න මේ වගකීම් තන් තාම කතා කරේ නැහැ මේ වුණාට ඒදියා බලන් ඉඳලා ඇත්තටම වැඩකුත් නැහැ මේ එහෙම හිටියොත් අපි හැමදාම මෙතනම තමයි ඉතින් අර මාත් එක්ක ඉන්න පිරිසක් ඉන්නවනේ ඇත්ත වශයෙන්ම හදවතින් මෙයාලා උදව් කරන්නේ. ඒ උදව් කරන පුජ්‍යලයන්ට සාධාරණ ඉෂ්ට කරන එක තමයි මගේ ඇත්තම වාගකීම. ඒ උදව් කරන්නේ මගෙන් රටට දැයට සාධාරණයක් ඉෂ්ට වෙයි කියන බලාපොරොත්තුවෙන්. ඉතින් එයාලත් එක්ක එකතු වෙලා තීරණය කරා ඉදිරියට මේ ගමන නතර වෙන්නේ නැතුව කරගෙන යනවා. මම හිතන විදිහට මේ හදවතින්ම ශ්‍රී ලාංකිකයි කියන පිරිසක් ඉන්නවා. ඉතින් රටට දැයට ආදරේ. ඒ වගේම මේක කමෙන්ට් කරලා මේක ෂෙයා කරලා මුළු ලෝකය අතරට ගෙනිච්ච අය ගොඩක් ඉන්නවා. ඒකින්ද ඉස්සල්ලාම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔබට මේ පාලම හදලා දුන්න ඒ අයට. ඔව් අය. ෂෙයා කරපු කට්ටිය හින්දා තමයි මේ අපි ලංකාවේ ඉන්න වගේම ලෝකෙට මේක ගියේ. ඒ අයට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේ ඒ අය නැත්තම් මම දන්නෙත් නැහැ. අපි මේ කරපු වැඩේ දන්නෙත් නැහැ. මගේ බලාපොරොත්තු තියෙන ඇත්තටම මේ ලංකාවේ ඉන්න ඔක්කොම ළමයි නව නිර්මාණකරුවන් එකතු කරගෙන අපිට තනියෙන් නැගී ඉන්න පුළුවන් දෙයක් කරන්න පුළුවන්. ඇත්තටම එහෙම જાතියක් අපි. ඉතින් එහෙම පරපුරක් හදන එක මට වෙච්චි මේ දේ අනාගත පරපුරට වෙන්න දෙන්න බෑ. ඉතින් මම ගොඩක් දුක්කින්දා ඒ වගේම ලොකු කාලයක් ගියා මේ තැනට එන්න. මාත් එක්ක දැන් ඉන්න ලොකු පිරිසක් ඉතින් ඒ කට්ටියත් එකතු කරගෙන මේ කපුගේ ෆවුන්ඩේෂන් ඒ කියන්නේ කපුගේ පදනම කියලා පදනම පටන් අරගෙන පුබුදු කපුගේ පදනම අදහසක් ඉතින් ඒක මම හිතනවා ඉස්සරහට ඵලදායී ලෙස ක්‍රියාත්මක කරලා මේ රටට යමක් කරන්නයි ලංකාවට දෙයක් කරන්න තමයි බලාපොරොත්තු මොකද මේ අපි දැන් ක්‍රියාත්මක වුණ නැත්නම් අනාගත පරපුර නැති වෙලා යන අපේ කට්ටිය දැන් ෆෝන් තියෙනවා ෆෝන් එකෙන් ඇත්තම මේ තාක්ෂණ ටෙක්නෝජි එක තියෙනවා බලලා ෂා නියමයි කියන තැනට ඇවිල්ලා තියෙන්නේ එතනින් අතර වෙනවා ලොප් වෙනවා ඉතින් අඩුම ධර්මේ දැන් චයිනා මිනිස්සු අපි එයාලා කොපි කරන්න හරි පුරුදු වෙලා ඉන්න ඉතින් අඩුම ධර්මේ අපිට එහෙම හරි කරලා මේ අපේ රටට වැදගත් වෙන දෙයක් අඩු කියරෙන් එහෙම හරි යමක් කියලා දෙන්න කොහොමද මේ නව නිර්මාණ කරන්න හිතන්නේ කොහොමද ඔළුව වෙහසන්නේ අනන්තය දක්වා හෙදෙන්න ඕන තැනකින් අතනොත් එතනින් එහාට නව නිර්මාණයක් බිහි වෙන්නේ නැහැ. ඔව්. ඒක තමයි ඇත්ත කතාව. අපිට හිතන්න පුළුවන් වෙන්න ඕනේ අනන්තය. අනන්තයේ හිතලා කොහොමද මේ අලුත් නව නිර්මාණයක් බිහි කරන්නේ? මගේ තියෙන දක්ෂතා උඩට ගන්න ඇත්තටම ජගත් අයියායි මනෝජ් අයියා මේ තිරේ පිටිපස ඉඳගෙන මේ ලොකු සහයක් කරන ඉතින් මේක තමයි වෙන්න ඕනේ. මේ ඇත්තට මේ වගේ මිනිස්සු පිරිසක් දැන් එකතු වෙලා ඉන්නවා. මම දැක්ක මේ කමෙන්ට් වල සමහර ඒවා තියෙනවා බුදු සරණයි පුතේ. මේ රටින් යන්න පුතේ ඒ වගේ ගොඩක් කමෙන්ට්ස් තියෙනවා මේ බලාපොරොත්තු අතාරගත්ත කමෙන්ට්ස් හැබැයි මම ඒක පිළිගන්නේ නැහැ මොකද මේ රටේ ලාංකිකයෝ හැටියට රජයක් හෝ වෙන කෙනෙක් අපි බලාපොරොත්තු වෙන්න ඕනෙත් නැහැ සමහර තැන්වලදී අපිට කරන්න පුළුවන් නම් අපි ඒ දේ කරන්න ඕනේ ලාංකිකයෝ හැටියට ඒක තමයි මම හිතන්නේ හරිම දේ අනික කළු සුදු අතර කියන්නේ කිසිම දේශපාලන පක්ෂයක්වත් කිසිම දෙයකට කඩේ යන එකක් නෙවෙයි මම හිතන්නේ ලාංකිකයෝ හැටියට මේ වගේ දක්ෂයන්ට එළියට එන්න අපි උදව් කරන්න ඕනේ. අන්න එතනින් අපි පටන් ගමු. අපිට දෙයක් කරන්න තියෙනවා. පුබුදු කපුගේ පදනම් පටන් ගන්නවා. ඒ පදනම් පටන් අරන් පාසල් මට්ටමින් පුබුදු ලෑස්ති ඔහුගේ දැනුම සහ නව නිර්මාණ කරන්න අලුත් අය බිහි වෙන අයට උදව් කරන්න. ඒකට සල්ලි නෙමෙයි ඉල්ලන්නේ ද්‍රව්‍යමය ආධාර. හරිද? හරියයි. අපි මුලින්ම පුංචි අපි ගෙමු ඉලෙක්ට්‍රොනික පැත්තෙන් හරි බෞද්ධ එකදී.
ඩොට් බෝඩ් එකකි. ඒ වගේ පොඩි එල්ඩි බල්පයක මෝටර ඒ වගේ තම මං හිතන්න මේක පටන්ගන්න පුංචි බේස්තයක් හදල ගෙන උනන්දු ඇති කරලා කොහොමද ඉස්සරහට අලුත් දේකට එක පාරම යන්න බෑතින් ඒකට අඩිතාලම දාලා දීලා මට කිසිීම ලාභ ප්‍රයෝජනක් බලාපොරොත්තු නැතුව මම කරනවා. යාගේ නව නිපියුම ලෝකේ මටත් ඇරි ලෝකෙටම යන්න පුළුවන් පෙන්න්න පුළුවන් ඒ දක්වා මම මට වෙච්චි දේ නොවෙන්න මම ඒ තමයි පිටිපස්සෙන් ඉන්නවා. මේක දෙමව්පියෝ සම්බන්ධ කරගෙන ඉතින් ගුරුවරු විදුහල්පතිවරු පාසල් මට්ටමේ ගම්බීම් මට්ටමේ මගේ බලාපොරොත්තු මුළු ලංකාවම මාත් එක්ක එකතු වෙලා මේ ගමන යන්න එකතු කරගන්න. ලංකාවේ බලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ නැත්තම් අලුත් පරම්පරාවට උදව් කරන්නේ නැත්තම් පුබුදු දැනුම බෙදාගන්න ප්ලැට්ෆෝම් එකක් හදනවා. ඒ කියන්නේ පුබුදුගේ YouTube channel එකක් හදනවා. ඒක හදන්නේ අලුත් පරම්පරාවට අලුත් දෙයක් කරන්න උගන්නන ප්‍රෝග්‍රෑම් එකක්. පුබුදු හැමෝම ළඟ තියෙන ජංගම දුරකථන ස්මාර්ට්ෆෝන්. ඉතින් ඒ වගේ දේවල් කරලා ඉතින් හොඳ වැඩකට යොදා ගන්න තමයි මගේ බලාපොරොත්තු. ඉතින් ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඒක තමයි දැන් තියෙන විදිහට පහසුම ලිහා ලේසිම පළා ලින්ක් එක තියෙනවා. පුංචි ක්ලික් එකකින් පුළුවන් ලෝකෙටම පුබුදුගේ දැනුම් බෙදලා දෙන්න. සා පුබුදුගේ නව නිර්මාණ පිළිබඳ අත්දැකීම් ඔබටත් බෙදා හදා ගන්න පුළුවන්. මොනවද අනාගත බලාපොරොත්තු? පළවෙනි දේ තමයි මට වෙච්ච දේ අනාගත අපේ පරම්පරාවට වෙන්න දෙන්න බෑ. හරි. ඒ වගේම මගේ පැත්තෙන් තව ලොකු දේවල් ටිකක් තියෙනවා මේ රටට කරන්න. ඒ වගේම ලෝකෙට කරන්න නව නිර්මාණ සිතුවිලි කීපයක් තියෙනවා. ඉතින් එතනට පසුබිම සකසමින් මගේ පැත්තෙන් මම මගේ ගමන යනවා. මොකද කිසිම බලධාරියෙක් නැතුනාට මාත් එක්ක දැන් ඉන්නවා මට ලොකු හයියක් වෙන පිරිසක්. ඉතින් මං ඉදිරියේදී ඒ හැමෝගෙම නම් ගම් එක්ක ඒ හෙලිදවරව කරන්න මම මගේ පරම්පරාව හදන වැඩේ කලසුදු අතරින් පටන් ගන්නවා. පොබුදුත් එක්ක අපි පටන් ගන්නෙදිත් හිටියා. ඉස්සරහටත් හොඳ දෙයක් වෙනවනම් අපි අනිවාර්යෙන් එතන ඉන්නවා. විශේෂයෙන් කියන්න ඕන මටත් දුරකථන ඇමතුම් කිහිපයක් ආවා ගොඩක් එක එක රටවලනේ. මට ආපු ඇමතුම් වලින් ඇමතුම් තුනක් තියෙනවා පොබුදු ලවා ඔවුන්ට නිර්මාණ කරගෙන ඔවුන්ට ඒකේ ෂෙයා එකක් කරගෙන ඒ වගේ පහත් අරමුණෙන් කතා කරපු අයත් ඉන්නවා. ගොඩක් කට්ටිය කතා කරලා ලාභ ප්‍රයෝජන විශාල වශයෙන් බලාපොරොත්තු වෙලා මම හිතන්නේ ඒකනේ වෙන්න ඕනේ. ඇත්තටම මේ වෙලාවේ උදව් අවශ්‍යයි. රටට සේවයක් කරන්න ඕනේ. මගේ ගමන්ට හිටපු සෙල්ටන් නම් කියලා මම පුළුවන් තරමේ හැම කෙලෙහිගුණ දක්වන හැම දේම කරා. ඉතින් මගේ ඊළඟ පියවර පටන් ගත්තේ කලුසුදු අතරින් කියලා මට අවංකම හිතට දැනුණා. අලුත් ජවයක් පිබදීමක් මේකෙන් ඇති වුණා. මොකද මාත් හරි කලකිරීමකින් හිටියේ. හැබැයි ඔව් මේකත් කියන්න ඕන බුබුදු ආපෝ මැෂින් එක හදනවා තිබ්බටත් වැඩිය හොඳට. ඔව් මම තීරණය කරා ඇත්තටම පුංචි තැන ඉඳන් මං අපේ රටේ ගොවියට මේක හදලා එක මැෂින් එකකින් මම පටන් ගන්නවා. ඒකට මගේ පිටිපස්සේ අර මං කිව්වේ හැම වෙලේම ඉන්න මගේ පියසක් ඉන්නවා. මම මගේ ගමේම පටන් ගන්නවා එක මැෂින් එකකින්. ආපහු පරණ ගිනි ගත්ත ගැරේජ් එකේ වැඩේ කරන්න තීරණය කරා. ඉතින් එතකොට අර දිරන්න දාලා තියෙන වොෂින් මැෂින් එක මොකද ගන්නේ? ඉතින් එකෙන් එක මේ නිර්මාණ මගේ බලාපොරොත්තු අපිට කැමැති කට්ටිය ගන්න කැමැති කට්ටිය උදව් කරන්න කැමැති කට්ටිය ඒකද වෙන්නේ. ඒ ගැරජ්ජේ ලොකු පහසුකම් නැහැ. ඉතින් පහසුකම් තියෙන තැන් තියෙනවා. ඉතින් ඒ වගේ උදව් කරන්න දැන් කැමති වෙලා තියෙනවා. ඒ වැඩ කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නා නම් ඒ වගේ උදව් කරාට ප්‍රශ්නයක් නැහැ. ඔව් ඔබට ලේත් මැෂින් එකක් තියෙනවා නම් සහ ඒ වගේ ආම්පන්න තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබට යම් යුතුයකමක් ඉෂ්ටකරන රට වෙනුවෙන් පුබුදුට සහයෝගය දෙන්න. මේ වීඩියෝ එක හදලා අපි මිනිස්සු අතරට මේක යවන්නේ එක එක පේජස් වලට කතා කරලා සමහර අයට කතා කරපුවාම ගොඩක් අය සල්ලි ඉල්ලුවා. සමහර ඔන්ලයින් එකෙන් හෙල්ප් කරන ගෲප් අනම්මනම් ඒවටත් දුන්නා. ඒ අය දැම්මෙත් නැහැ. හැබැයි කිසිම පේජ් එකකින් දාන්නේ නැතුව මේක මේ වෙනකොට ලක්ෂ දෙකකටත් වැඩිය ගිහිල්ලා තියෙනවා. ඒ ඔබේ ශක්තිය. ඒ අපේ ශක්තිය නෙමෙයි. ඒ ඔබගේ සහයෝගය සහ මේ නිසා තමයි පුබුදුට දැන් ආපහු ජීවිතයක් පටන් ගන්න හැකි වෙලා තියෙන්නේ. ඒ වගේම ඔබේ මේ ශක්තිය ඉස්සරහටත් අපි බලාපොරොත්තු වෙනවා. නිකම්ම නිකම් වල්පල් පොලිටික් කෑලි ෂෙයා කරනවට වැඩිය මේ වගේ කොල්ලෙකුට උදව් කරන වැඩකට අපි මේක පාවිච්චි කරමු. පුබුදු වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කරපු හැමෝටම ස්තුතියි. ඉස්සරහටත් මේ කොල්ලගේ අනාගතෙත් එක්ක එකතු වෙන්න. ඒ වගේම පුබුදුට තව පුංචි දෙයක් කියන්න තියෙනවා.
වගකීත්තන්ගේ මං ඉල්ලනවා මට මේ රට එපා කරන්න එපා, මගෙන් වැඩක් ගන්න රටට. ඇත්තටම මේ රට එපා වෙලා හිටියේ. මං ඇත්තටම ශ්‍රී ලංකාවට ආදරේ වුණා. මට කියන්න තියන්නේ ලයික් කරලා ෂෙයා කරපු හැමෝටම බොහොම ස්තුතියි. අපි ඇත්තටම ශ්‍රී ලංකිකයන් කියන්නේ කවුද කියලා පෙන්නමු, එකතු වෙලා ලංකාවට වැඩක් කරමු කියන එක තමයි කියන්න තියෙන්නේ. එදා රබර් පටියකුයි ලෑලි ගෑල් දෙකට මෝටරයකින් අරන් ආපු නිර්මාණයේ නාසයකේ පළවෙනියා වුණා නම් ඉස්සරහට මොනවද කරන්නද? ඔව්, ඇත්තටම ගමේ මොකුත් තිබිලා නෑ. රබර් පටියයි ලී රෝදේ ගියපු ගමන අද මෙතනට ආවේ. ඉතින් මෙච්චර ලොකු පහසුකම් තිබිලා ඇයි අපි මොකුත් කරන්නේ නැත්තේ? කම්පියුටර් දැනුම, තාක්ෂණික දැනුම උපරිමේ තියෙනවද? මේ හොඳටම මන්නම් කියන්නේ ඇති අපිට දැන් පටන් ගන්න නම්. දැන් අවුරුදු 10කට විතර උඩදි මම මුලදි පටන් ගත්තේ. ඉතින් දැන් පටන් ගත්තොත් අපිට යන්න තියෙන දැන හිතාගන්න අපේ පුංචි ළමයි ටික එකතු කරගෙන අපි දෙයක් කරමු. කරමු. එච්චරයි. මේ ලයික් කරපු, ෂෙයා කරපු හැමෝගෙම ඉල්ලන්න තියෙන එකද පුදුගේ ලින්ක් එක තියෙනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න, ක්ලික් කරන්න. එක ක්ලික් එකකින් ඔබට පුළුවන් ඔහුගේ ගමන්ට උදව් වෙන්න. මේ කුරුළු කැඩ දෙන්න මොකද? ඇත්තමයි, තෙල්සා දැද්දි මේ ඌ ගිගිල්ලා ගිහිල්ලා දුකකුත් ඇති වුණා. ඉතින් කුරුළු කැටව නන්නත් ආර වෙන එක අහන්න දෙයක්ද? අපි නන්නත් ආර වෙලා දෙන්නේ නේද?